and historical relation of the island Ceylon. මෙය ඇසු සැනින් ඇතම් විට ඔබට නුහුරු ගතියක් දැනෙනවා වන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශිකයෙකු විසින් රචිත දීර්ඝතම මෙන්ම විශිෂ්ටතම ඉතිහාස ග්‍රන්ථය ලෙස සැලකෙන මෙය වර්ෂ 1920-30 අතර කාලය තුළ පරවාහැර වජිරඥාන හිමියන් විසින් සිංහලට පරිවර්තනය කළද. එහි පිටපතක් අද වන විට අපට දක්නට ලැබෙන්නේ නැහැ. පසුකාලීනව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සංක්ෂිප්ත පරිවර්තනයක් සිදු කළ and historical relation of the island Ceylon කෘතිය මහාචාර්ය EFC ලූඩෝ වයික් විසින් රොබර්ට් නොක්ස් ඉන් ද කැන්ඩියන් කිංගඩම් නමින් ග්‍රන්ථයක් ලෙස සකස් කරන ලද බවත් ඉතිහාසයේ සඳහන් වනවා. ඉති එක්වන්නාදත් the online world සමගින් පසුකාලීනව ඩේවිඩ් කරුණාරත්නයන් විසින් එදා හෙළදිව ලෙස සිංහලට පරිවර්තනය කළ and historical relation of the island Ceylon හි කතුවරයා වූ රොබර්ට් නොක්ස් පිළිබඳව ඔබ නොදත් කරුණු රැසක් ගැන දැනුවත් වන්නට. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel එක දැන්ම subscribe කරන්න. රොබර්ට් නොක්ස් උපත ලබන්නේ වර්ෂ 1641 පෙබරවාරි 8 වනදා ලන්ඩනයේ ටවර් හිල් හිදී. නාවික කපිතාන්වරයෙකු වූ ඔහුගේ පියාද රොබර්ට් නොක්ස් ලෙසම ඉතිහාසය තුල හඳුන්වා ඇති අතර කුඩා කල රොබර්ට් නොක්ස් වැඩිපුරම සිය මව සමග කාලය ගත කළ බවයි සඳහන් වන්නේ. නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ සමාගමට සම්බන්ධව නැවියෙකු ලෙස කටයුතු කළ තම පියා නිතරම නාවික ගමනාගමනයේ යෙදීම හේතුවෙන් මව සමග කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වූ නොක්ස් ආගම දහමට වැඩි නැඹුරුවක් දැක්වූ අතර එයට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ මවද ආගම දහම කෙරෙහි වැඩි ඇල්මකින් කටයුතු කිරීම බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. රොබර්ට් නොක්ස් හට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙකු වූ අතර ඔවුන් ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ සරේ දිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමයේ බවයි කියවෙන්නේ. වෝසෙස්ටර්හි බිෂොප්වරයා වූ ජේම්ස් ෆ්ලිම්වුඩ් විසින් රෝහැම්ප්ටන්හි පවත්වාගෙන ගිය නේවාසික පාසලකින් නොක්ස් අධ්‍යාපනය ලැබූ අතර ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දී වෙළඳ ව්‍යාපාරිකයෙක් කරවීමයි දෙමාපියන්ගේ බලාපොරොත්තුව වුණේ. කෙසේ වෙතත් නාවිකයෙකු වීමේ තම සිහිනයේ සැබෑවක් කරගනිමින් වර්ෂ 1655 දෙසැම්බර් 7 වන දින සිය පියා සමගින් තම මංගල මුහුදු ගමනට එක්වන රොබර්ට් නොක්ස්ගේ ඒවන විට වයස අවුරුදු 14ක්. එතැන් පටන් සිය පියාගේ නාවික කාර්ය මණ්ඩලයට එක්වන ඔහු බ්‍රිතාන්‍ය හා නැගෙනහිර ඉන්දියා දූපත් අතර නාවික ගමනාගමනයේ නිරත වනවා. වර්ෂ 1658 ජනවාරි 21 වන දින ඈන් නම් වූ නෞකාවේ ගමන් ආරම්භ කර වසරකට අධික කාලයක් විවිධ වරායන්ට භාණ්ඩ ප්‍රවාහණය කර නැවත බ්‍රිතාන්‍ය බලා යන අතරතුරයි ඔවුන්ගේ නැව කුණාටුවකට හසුවන්නේ. ඒ අනුව වර්ෂ 1659 නොවැම්බර් 19 හෝ ඊට ආසන්න දිනකයි රොබර්ට් නොක්ස් ඇතුළු පිරිස කුණාටුවෙන් අලා බහනි වූ නැව ප්‍රතිසංස්කරණය කර ගැනීමේ අරමුණින් එවකට කොට්ටියාරම ලෙස හැඳින් වූ වත්මන් ත්‍රිකුණාමලයට ආසන්න මුතුර් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගොඩබසින්. එවකට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනයට ලන්දේසීන්ද එක්ව සිටි අතර රොබර්ට් නොක්ස් ඇතුළු නාවිකයන් 16 දෙනෙකු දින කිහිපයක් ඇතුළත එවකට උඩරට රාජධානියේ රජු වූ දෙවන රාජසිංහ රජුගේ නියෝගය මත ශ්‍රී ලංකාවේ සිරකරුවන් බවට පත් වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. වර්ෂ 1660 අප්‍රේල් 4 වන දින රොබර්ට් නොක්ස් ඇතුළු පිරිස දෙවන රාජසිංහ රජුගේ සිරකරුවන් බවට පත් වූ බව ඉතිහාසයේ ඇතැම් තැන්වල කියවෙන අතර සිරගත වන විට නොක්ස්ගේ වයස අවුරුදු 19ක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සෙන්කඩගලපුරේ වෙත රැගෙන එන ඔවුන් වෙන්වෙන් වශයෙන් විවිධ ස්ථානවල රැඳ වූ අතර සිරකරුවන් වුවද රජුගේ ආගන්තුක සත්කාර මැදියේ ජීවත් වීමට ඔවුන්ට ඉඩ ලැබුණු බවයි කියවෙන්නේ. ඒ අනුව වර්ෂ 1660 සැප්තැම්බර් 16 වන දින රොබර්ට් නොක්ස් හා ඔහුගේ පියා සෙන්කඩගලට සැතපුම් 30ක් පමණ උතුරින් වූ සත්කෝරලයට අයත් වූ බණ්ඩාර කොස්වත්ත නම් ප්‍රදේශයට යැවූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.
අතිශය සුන්දර ග්‍රාමයක් වූ බණ්ඩාරකොස්සත්තේ දිවිගෙවන අතරතුර ඇති වූ උණ රෝගයක් හේතුවෙන් නොක්ස්ගේ පියාමිය යන්නේ වර්ෂ 1661 පෙබරවාරි 9 වනදා වන අතර ඔහුගේ දේහය රොබර්ට් නොක්ස් විසින් අදපලනම් ප්‍රදේශයක භූමිදානය කළ බවයි සඳහන් වන්නේ डेविड करुणारत्न विसिन रचित यदा हेलदीव ग्रंथेट अणु दिन भंडार कोसत्ते अणु किनाम प्रदेशयक देयन्न पहेदिली नतत बोहो विट ए वर्तमान रिदीगम प्रादेशीय लेखम कोट्टाशेट आयात आंदपोल कोसत्ते विय हेकि बवटत मत पवतिनवा පියාගේ මරණින් පසු රොබර්ට් නොක්ස් හඳහන් දුව නම් ග්‍රාමයක නිදහස් සිරකරුවෙකු ලෙස ජීවත් වූ බවද කියවෙන අතර එදා හෙළදිව කෘතියට අනුව කළු කොල්ලා නමින් හැඳින් වූ කිසිවෙකු ඔහුගේ තනි නොතනියට ඔහු හා සිටි බවයි පැවසෙන්නේ රොබර්ට් නොක්ස්ගේ සටහන් වලට අනුව ශ්‍රී ලංකාව තුල වැඩිම කාලයක් බණ්ඩාර කොස්වත්තේ වාසය කළ අතර පසුව ගම්පොළට ආසන්න ලැබුම් දෙනිය හා උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් එළදැත්ත මෙන්ම ඇකිරියගල ප්‍රදේශයේද ඔහු ජීවත් වූ බවත් කියවෙනවා ශ්‍රී ලංකාවේ ජීවත් වූ කාලය තුල ඔහු විසින් තොප්පි විවීම බාණ්ඩ වෙළඳාම ඊ ගොවිතැන සහල් හා තිරිඟු ආශ්‍රිත ව්‍යාපාරවල නිරත වීම මගින් සිය දිවියේ අවශ්‍යතා සපුරාගත් අතර මහනුවර රාජධානී සීමාව තුළ රිසිසේ ගමන් කරමින් නිදහසේ ජීවත් වීමට ඔහුට අවස්ථාව තිබුණද රාජධානී සීමාවෙන් පිටතට යාම රජු විසින් තහනම් කර තිබූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ කෙසේ වෙතත් වසර 19 කුත් මාස 6ක සිරකරු දිවියට සමුදි තවත් සගයෙකුද සමගින් රොබර්ට් නොක්ස් මහනුවර රාජධානි සීමාවෙන් පැන යන්නේ වර්ෂ 1679 මන්නාරමට ආසන්න අරිප්පු ප්‍රදේශයට පැන එන රොබර්ට් නොක්ස් එවකට මුහුදු බඩ පළාත් පාලනය කර ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ රිජ්ලොෆ් වෑන් ගොයින්ස්ගේ සහාය ඇතිව වර්ෂ 1680 දී යලිත් ලන්ඩනයට පැමිණෙනවා ශ්‍රී ලංකාව තුල තමන් ලද අධ්‍යක්ෂින් පිළිබඳව විස්තර ඇසූ සිය ගමන් සගයන්ගේ ඉල්ලීම මත යලි සිය මව්බිමට යන අතරතුර රොබර්ට් නොක්ස් විසින් ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන් ග්‍රන්ථය රචනා වන්නේ ඔහුට වයස අවුරුදු 39 වර්ෂ 1681 දී ලන්ඩන් ප්‍රකාශන සමාගමක් මගින් රොබර්ට් නොක්ස්ගේ මෙම කෘතිය ප්‍රකාශයට පත් කරන ලද අතර පසුකාලීනව එය පෘතුගීසි ලන්දේසි මෙන්ම ප්‍රංශ භාෂටද පරිවර්තනය කරනු ලැබුවා වර්ෂ 1958 දී ඒවිට් කරුණාරත්නයන් විසින් එදා හෙළදිව ලෙස සිංහලට පරිවර්තනය කරන මෙහි අසංක්ෂිප්ත පරිවර්තනයක් ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් නොක්ස් දුටු හෙළදිව නමින් පළකලේ වර්ෂ 2004 කෙසේ වෙතත් සිය මව්බිමට යලිත් පා තැබූ රොබර්ට් නොක්ස් සිය පියාගේ අඩිපාරේ යමින් වර්ෂ 1680 දී නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමේ සේවයට එක්වන අතර එහිදී ඔහු නාවික කපිතාන්වරයෙකු බවට පත්වනවා වර්ෂ 1694 දී සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව මේරී නම් වූ තම පෞද්ගලික වෙළඳ නෞකාවද මෙහෙයවන රොබර්ට් නොක්ස් වර්ෂ 1720 ජූනි 19 වන දින ලන්ඩන්හි ශාන්ත පීටර් ලේ පොයර් හිදී මෙලවින් සමුගන්නවා මිය යන විට වයස අවුරුදු 79ක අවිවාහකයෙකු වූ ඔහුගේ දේහය විම්බල්ඩන්හි ශාන්ත මරියා දේවස්ථානයේ තැන්පත් කළ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel එක දැන්ම subscribe කරන්න.